සත්පුර වැසියෝ සොබා දර්ශනය සුභා සූරේ දරුවෝ හිරු සොයා ඇතුළු එදා පුංචිතිරය වර්ණවත් කළ ටෙලිසිත්තම් රැසකදී සේ රංගන ප්‍රතිභාව එළිදැක්වූ ඇය මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ සිත් සතන් පැහැරගත් මතකයේ නොමියුණු රංගන ශිල්පිනියක් වූ අය. කලාව සමග ගෙවියන්සේ ජීවිතේ දශක දෙකක් සපුරා ඇති ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී නිර්දා උයන් හේවායි මේ දිගහැරුම ඇගෙනයි. සත්පුර වැසියෝ ටෙලිනාට්‍යයේ ඔබේ නිරූපිත චරිතය වූ ශ්‍රියාණ්ඩි නිසා අපේ ප්‍රේක්ෂක ජනතාව නිර්දා උයන් හේවාව හඳුනාගත්තා යැයි මා කිව්වොත් සත්තකින්ම මා ඔබ සමග එකඟයි. ශ්‍රියාණි මාව ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙන ගියා පමණක් නෙවෙයි, මාව ඔවුන්ගේ සිත් තුළ අමතක නොවන චරිතයක් කළා. අදරත් මට ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර සිත සතුටින් පුරවාලෙනවා. 2006 වසරේදී ඔබ හොඳම ආධුනික රංගන ශිල්පිනිය ලෙස නිර්දේශ වුණා නේද? ඔව්, හිරිසොයා ටෙලිනාට්‍යයේ මංකල සුදුහාමිනේ කියන අහිංසක චරිතය නිසා තමයි මාව එම වසරේ හොඳම ආධුනික රංගන ශිල්පිනිය ලෙස නිර්දේශ වී තිබුණේ. නමුත් අවාසනාවට ඒ අවස්ථාවේ මම ඇමරිකාවේ සංචාරයක නිරතව සිටියා. හැබැයි හිටියානම් ඒ සම්මානය මට ලබාගත හැකිව තිබුණා. කොහොම වුණත් මගේ ටෙලිනාට්‍ය රංගන දිවියේදී නාට්‍ය 120කදී පමණ චරිත නිරූපණය කළේ මගේ රංගනය හරහා ප්‍රේක්ෂක ජනතාවට මම සාධාරණයක් කළා නේද කියන සතුට සිතේ තබාගෙන වේදිකාව අමතක කළ එක සාධාරණ නෑ නේද? එහෙම කළේ නැහැ. මට වේදිකා වෙනුවෙන් ආරාධනා ලැබුණා. නමුත් වේදිකා වෙනුවෙන් එක දිගට කාලය වෙන් කරන්න මට හැකියාවක් තිබුණේ නෑ. මං විටින් විට ඇමරිකාවට ගියේ එකත් මේකට බලපෑවා. ඇත්තරම කිව්වොත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඉදිරියේදී දායක වෙන්න. සිනමා වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳව සෑහීමකට පත්වද සිටින්නේ. ඇත්තම කිව්වොත් මට සිනමා වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ. ඒ නිසාම හඹා ගියෙත් නෑ. නමුත් මම චිත්‍රපට 7ක පමණ ලැබුණු චරිත නිරූපණය කළා. කලාකාරිනියක වීමේ සතුට භුක්ති විඳින්න බැරි වටපිටාවක් නේදද නිර්මාණය වෙමින් පවතින්නේ? ඔව්, ඇත්තම කතා කළොත් අද කලාකාරයෝ කුලිකාරයන්ටත් වඩා දුක් විඳින තත්ත්වයකට පත් වෙලා අද කලාව කරන්න වෙලා තියෙන්නේ තුට්ටු දෙකට. ඒ කලාව කරන්න නිසි වෙලාවක් නෑ. සමහර අවස්ථාවල උදේ ඉඳන් රෑ වෙනකම්ම දර්ශන තලයේ රැඳෙන්න වෙලා තියෙනවා. මේක විශාල අසාධාරණයක්. සමහර වෙලාවට අපිට හරියට කන්නවත් නෑ. අපේ මහන්සියට මුදල් නිසියාකාරව ගෙවන්නේ නැති පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ අතලොස්සක්. අද කලාව වෙළඳාමක් වෙලා තියෙන එක තමයි මේ ප්‍රශ්න සේරට මුල. තුට්ටු දෙකට කලාව කරන පිරිසක් හිටියට මට එහෙම කලාවක් කරන්න බෑ. මට නියමිත මිලක් තියෙනවා. ඒක ලැබෙනවා නම් තමයි මගේ දායකත්වය මම ලබා දෙන්නේ. එහෙම නැත්නම් මම ගෙදරට වෙලා ඉන්නවා. ඒක මට සැපයි. මෑත කාලේ වකවානුවේදී අපි ඔබේ නිර්මාණ දායකත්වයන් දුටුවේ නෑ. ඒකට හේතුව හිතින් සඳහන් කළ දෙයමද? ඔව්, ඒකත් බලපානවනේ. අනික තමයි මං කිසිම අධ්‍යක්ෂකවරයෙකුට කෝල් කළා මාව ගන්න කියලා නොකියන එක. මං කොහොමත් යැපෙන්නේ කලාවෙන් නෙවෙයි. නමුත් අපි කරන දෙයට නිසි මුදලක් ලැබිය යුතුයි. සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් දායක වීමට ලැබුණු අවස්ථා බොහොමයක් ඔබ ඉවත දමනවනේද? ඔව්, සම්භාව්‍ය චිත්‍රපට තුනකට විතර මට කතා කළා. මං ඒ කාලේ බෑ කිව්වා. මට ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. මගේ ගම ගාල්ල. ඉතින් ගමේ කෙල්ලෙක් හැටියට මෙතනදී තීරණයක් නොගත්තේ මේ දේවල් කළා ලැබෙන ප්‍රතිචාර මොන වගේ වෙයිද කියලා හිතපු නිසා. මම දකින විදිහට අපේ සිනමාවේ සම්භාව්‍ය කියන දේ ඉතාමත් අඩුයි. බොරුවට ඇඟපත පෙන්වීම සම්භාව්‍ය කියලා කියන්න බැහැනේ. අපේ සිනමා රසිකයන්ටත් සම්භාව්‍ය සිනමාව පිළිබඳව නිසි අවබෝධයක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසානේ ඒ වගේ චිත්‍රපට නිරූපණය කරාම කලාකාරයාට මඩ ගහන්න පිරිසක් බලාගෙන ඉන්නේ. අතීතයේ අපදුටු විශිෂ්ට ටෙලිනාට්‍ය කලාව වසාගෙන අද ඒකාකාරී ටෙලි කලාවක් ගලාගෙන යන බවක් පේන්න තියෙනවා. ඒ පිළිබඳව යමක් කිව්වොත්, ඇත්තරම කිව්වොත් එදා තිබුණු අප නැරඹූ ටෙලිනාට්‍ය අදත් අපිට මැවී පෙන්නවා කිව්වොත් නිවැරදි. ඒවා ඒ තරම්ම ප්‍රේක්ෂක හදවත් ඇද බැද තබා ගැනීමට සමත් වුණා. සත්පුර වැසියෝ බුමු තුරුණු කන්දේ ගෙදර වෙදහාමිනිය වගේ සතියකට වරක් පෙන්වූ ටෙලිනාට්‍ය බලන්න අපි සූදානම් හිටියේ නොයවසිල්ලෙන්. අද අපිට එවැනි ටෙලිනාට්‍ය නිර්මාණ දකින්නවත් නැහැ. අද එවැනි නාට්‍ය නිර්මාණය කිරීමත් අපහසු බව පෙනෙන්නට තිබෙනවා. මේක කර්මාන්තයක් නිසා යැපෙන පිරිසත් විශාලයි. මුදල් ප්‍රශ්න වගේම පිටපත්වල ලොකු අවුලකුත් පේන්න තියෙනවා. මේ දේවල් නිසාවෙන් අපේ ටෙලිනාට්‍ය කලාව අයාලේ යන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒක කනගාටුදායකයි. කලාවේ ඉදිරි සැලසුම් මොනවද? මට පුළුවන් කාලයක් කලාව එක්කම ජීවත් වෙනවා. හරියට දෙනවක හාමිනේ මහත්මිය වගේ. ඒ වගේ මට ඒ වෙනුවෙන් සාධාරණ මුදලක් ලැබිය යුතු වෙනවා.
විවාහය ගැන තියෙන සූදානම මොන විදියද? කසාද බඳින්න ඕන, හැබැයි ගැළපෙන කෙනෙක් නොලැබුණත් මම නොබැඳින්නත් පුළුවන්. ඔබව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබස්ක්‍රයිබ් කරන්න, බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.